සිලෝන් නාමය අන්තර්ජාතික තලයට ගෙන යන සිලෝන් ප්‍රයිඩ් සමග එකතු වන ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තවමත් අපුව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් පහලින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට දකුණු පසින් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කිරීමෙන් අපේ අලුත්ම වීඩියෝ ඔබ වෙත පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අද අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ ඇත් වෙන්නේ ව්‍යවසායකයන් බිහි කරමු වීඩියෝ කොටසටයි. ඒ යටතේ අපි මීට පෙර වැදගත් කරුණු කිහිපයක්ම ඉදිරිපත් කළා. අද කියන්නේ යන්නේ ව්‍යාපාරයක් අසාර්ථක වෙන්න පුළුවන් ඔබ අදින් සිදුවෙන වැරදි කිහිපයක් ගැනයි. ඔබේ ආදරණීයයන්ගෙන් උපකාර නොලැබීම. කෙනෙකුගේ සාර්ථකත්වයට ඔහුට හිතවත් ඔහුගේ ආදරණීයයන්ගෙන් ලැබෙන උපකාර විශාල හේතුවක් වෙනවා. ඔවුන් ඔබ විශ්වාස කරන තරමට, ඔවුන් ඔබව දිරිමත් කරන තරමට ඔබේ සාර්ථක වීමේ හැකියාව ඉහළ යනවා. නමුත් ඔවුන් ඔබ විශ්වාස කරන්නේ නැතිනම් ඔබව වරදව වටහා ගන්නවා නම් ඔබේ උත්සාහයන් ගැන ඍණාත්මක ආකල්ප දරනවා නම් ඔබේ සාර්ථක වීමේ හැකියාව පහළ යනවා. Tamange aramunehi sitha randawa gathunu hægivima. Godak denekuta tamange aramunehi sitha randawa ganeemata aposath wenawa. Wedak karagare innakota phone ekak athara ganna hitenawa. Kaata hari message ekak yawanna hitenawa. Facebook patte yanna hitenawa. Mona hari kanna bonna hitenawa. Itin adala aramunu ishta karaganeemata obata nohægi wenawa. කලින් වැරදුණු දේවල් වලට අවධානය යොමු කරන ආකාරය කලින් දැරු උත්සාහයන් අසාර්ථක වුණා නම් ඔබ කල යුත්තේ ඒ ගැන සිතමින් දුක් වීම නොවේ. සමහරුන් තමාට කලින් උත්සාහය වැරදුණු නිසාම තව දුරටත් උත්සාහ කිරීමෙන් වළකිනවා. නැවත උත්සාහ කළත් තමාට අනිවාර්යෙන් වරදින බව ඔවුන් විශ්වාස කරනවා. නමුත් කල යුත්තේ එය නොවේ. ඔබ වැරදීම් වලින් යමක් ඉගෙන ගත යුතුයි. කලින් උත්සාහයේදී ඔබට වැරදුනේ මොනවාදයි සොයාගෙන මීලක උත්සාහයේදී එම වැරදි නොවෙන්නට කටයුතු කළ යුතුයි. එවිට ඔබේ ඊළඟ උත්සාහය සාර්ථක වෙනවා. තමාගේ වැරදීන් පිළි නොගැනීම. ඔබේ අරමුණ ඉෂ්ට කර ගැනීමට ඔබට අපහසු වන්නේ ඔබේ යම් දුර්වලතාවයක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඒ බව පිළි නොගෙන ඔබේ මිතුරන්ට හා සමාජයට ඔබ වරදපටවනවා නම් ඒ ඔබේ අසාර්ථකත්වයේ ලකුණක්. තමාගේ වැරදි පිළිගන්නා තැනැත්තාට එවැ නිවැරදි කරගෙන ඉදිරියට යාමට අවස්ථාව හිමි වෙනවා. නමුත් සමාජයේ වරදපටවමින් සිටින තැනැත්තාට එකම තැන සිටීමටයි සිදුවෙන්නේ. ඔබේ සාර්ථකත්වයට හේතු වන්නේ ඔබේම කැපවීම, ඔබේ නොපසුබට ධෛර්යය වැනි කාරණායි. අන් අයගේ හැසිරීම සහ ඔබේ සාර්ථකත්වය අතර ඉතා සුළු ප්‍රතිශතයක සම්බන්ධතාවයක් තිබෙන්න පුළුවන්. නමුත් ඒ මහා විශාල හේතුවක් නන් නොවේ. එකම අරමුණක් නොමැති බව. මුලින් ව්‍යාපාරිකයෙකු වීමට සිහින දැකපු ඔබ ටික දවසකින් මේ අදහස වෙනස් කර චිත්‍ර ශිල්පියෙකු වීමට සිහින දකිනවා නම් එතන යම් ගැටලුවක් මතුවෙනවා. ඔබ මෙතෙක් වෙලා ව්‍යාපාරික අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් වැය කළ කාලය, ශක්තිය සහ මුදල් අපතේ යනවා. බාධක පැමිණෙද්දී එය අතහැර දැමීම නෙවෙයි කළ යුත්තේ. තවත් ක්‍රමයකින් එය උත්සාහ කිරීමයි කළ යුත්තේ. අනවශ්‍ය ලෙස සිටීමට යාම. සිටිවිලි වලට පුළුවන් අපෝ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ වෙත ගෙන යන්න. ඔබේ සිත තුළ දිගින් දිගටම ඍණාත්මක සිතුවිලි හට ගන්නවා නම් ඒ ඔබේ වැඩ පාඩු වීමටත් ඔබට මානසික ආතතියක් ගෙන දීමටත් හේතු වෙනවා. කුඩා කාලයේදී සිදුණු සිදුවීම්, දැරණි පෙම් සම්බන්ධතාවල සිදුවීම් මතක් කරමින් ඉන්නවට වඩා ඔබ කළ යුතු දෙයට අවධානය යොමු කිරීමෙන් ඔබට සාර්ථකත්වයට ළඟා විය හැකියි. ඉටු කරගත නොහැකි සිහිනයන් දැකීම. ඉටු කරගත නොහැකි සිහින මැවීමෙන් ඔබ අසාර්ථකත්වයට පත් වෙනවා විතරක්ම නෙවෙයි ඔබේ මානසික ශක්තිය සහ ආත්ම විශ්වාසයත් පිරිහෙනවා. නිවසේ ඉඳගෙන ඔබට කවුරුන් හෝ රන්කාසි පුරවපු මල්ලක් ගෙනවිත් දේවියයි සිහිනමවමින් ඉඳලා පළක් නැහැ. ඒ වෙනුවට හොඳ රැකියාවක් ලබා ගන්න, රැකියාවෙන් ඉහළට යන්න සිහිනමවන්න. අපි ඉදිරිපත් කළ මේ තොරතුරු ඔබට හෝ ඔබගේ සමීප හිතවතෙකුට ගොඩක් උපකාර වේවි. ඒ නිසා කාට හරි දකින්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ මේ වීඩියෝ එක ඔබේ ජීවිතයට උපකාරයක් වුණා කියලා ඔබ හිතනවා නම් අපට ස්තුතියි කියලා කියලම ඔබේ නිරෝගිමත් ජීවිත ගමන පටන් ගන්න. ඒකට මේ වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා සහයෝගය දෙන්න. මොකද ඔබේ දාන ලයික් කමෙන්ට් වලින් තමයි අපේ මේ වීඩියෝ එක වැඩි ප්‍රමාණයකට රීච් වෙන්නේ. ඒක තමයි ඔබෙන් අපට ලැබෙන ලොකුම ස්තුතිය. මෙවන් වූ වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔබගේ අදහස්, යෝජනා හෝ මේ සම්බන්ධව ඔබට දැනගත යුතු කරුණු වේ නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපේ සිලෝන් ප්‍රයිඩ් Facebook පිටුවට ලයික් එකක් දාලා සහයෝගය දෙන්න. අපි නිරෝගිමත් ජාතියක් යලිත් ගොඩනගමු.
තවත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් ළඟදීම මුණගැහෙනකන් සුබ දවසක් හැමෝටම.